අයිබෝවන් දරුවනේ අපි බලමු ඔයාලගේ 11 වසර සමීකරණ පාඩමේ එක්තරා කොටසක් සාකච්ඡා කරන්න. එකකින් මම ඉස්සෙල්ලාම මතක් කරනවා සමගාමී සමීකරණ. ඔය අපි දාලා තියෙන්නේ කුඩාම සමගාමී සමීකරණ දෙකක්. ඒ කියන්නේ මේ තියෙන්නේ මෙවල සංගුණක නැහැ. මම මේක කියලා දෙන්න හේතුවනේ දැන් අපි මතක් කරගමුකෝ මෙතන සමගාමී සමීකරණ කියන්නේ අපි නොදන්නා ඒවා දෙන්නෙක් ඉන්නවා. එතකොට නොදන්නා ඒවා දෙකක් තියෙනවා නම් අපිට එක්කෙනෙක්ව අයින් කරගන්න වෙනවා. එක්කෙනෙක්ව අයින් කරගත්තම එයා සරල සමීකරණයක් බවට පත් වෙනවා. එතකොට මේකෙන් අපිට එක්කෙනෙක් මේ දෙන්නගේම එක්සලාගේ ධන. මෙතන මේ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ධන එක්කෙනෙක්ගේ ඍණ. එතකොට මේ මූලිකම අවස්ථාව තමයි මේ ධනයි ඍණයි තියෙනවා නම් අපිට පුළුවන් එකතු කරලා එයාලව අයින් කරලා දාන්න. දෙන්නම ඍණ නම් එකතු කරොත් 2x වෙනවනේ. ඒ නිසා මේක එකතු කරුවොතින් අයින් වෙන්නේ නැහැ. අඩු කරුවොතින් තමයි අයින් වෙන්නේ. නමුත් අපිට පහසු යමක් අඩු කරනවට වඩා එකතු කිරීම. ඒ නිසා මම මෙතනදී ඉස්සෙල්ලාම අපි කරන්නේ මේ සමීකරණ දෙකට නමක් දාගන්නවා. 1යි 2යි හැමතිස්සෙම නාමකරණයක් යද්දී එයට වරහණක් එන්න ඕන. මේකදී අපිට ලේසි y වයින් කරගන්න එක. ඒක නිසා මම කරන්නේ 1යි 2යි එකතු කරගමු. එතකොට 1යි 2යි එකතු කරගන්නකොට පුතේ මේක අපි ලියන්න ඕන මෙහෙම. x දන y මනෝමෙන් ගන්නත් පුළුවන්. එකතු කිරීම හරිනම් මෙතෙන්ට වරහණක් ආවනම් හොඳයි. ඕක එකතු කරද්දී නම් ගැටලුවක් වෙන්නේ නැහැ. අඩු කරද්දී මෙතන මේ දෙන්නගින්ම ඍණ වෙන නිසා වරහණ වැදගත්. මනෝමෙන් දාන්න පුළුවන් නම් ඒත් ගැටලුවක් නැහැ. එතකොට x ධන y ධන x ධන ඍණයි ඍණ y සමානයි මෙතන එනවා 14යි. එතකොට මේ වයිට මේ වයි කැපිලා ගියාම 2x සමානයි 14යි. මේක දෙකෙන් බෙදුවම x සමානයි 7යි කියලා එනවා. එතකොට x සමානයි 7 අපි එකකට ආදේශ කරමු. x කියන්නේ 7 ධන y සමානයි 10යි. එතකොට y සමානයි අපිට උත්තරේ එනවා 3යි කියලා. මේ තියෙන්නේ තව පොදු එකකින්. තව අපි ඒ වගේ කුඩා සමීකරණයක් බලමු. සමගාමී සමීකරණයක් මෙයාගෙත් අපිට ලේසි එක්කෙනෙක් ඉන්නවා 2යි මේක අංක 1 මේක අංක 2. මේකදී අපිට ඇත්තටම ලේසි මේ 2x 3x තියෙන නිසා ඒ x අයින් කරගන්න බෑ එකපාර. හැබැයි y අයින් කරගන්න පුළුවන් මෙතනත් y මෙතනත් y. හැබැයි ගැටලුවක් තියෙනවා මේ වගේ ධනයි ඍණයි නෙමේ තියෙන දෙන්නගෙම ධන. දෙන්නගෙම ධන තියෙනවා නම් අයින් කරන්න ඕන නම් අපි එයා අඩු කරන්න ඕන. එහෙනම් අඩු කරනවා නම් අපිට කැමති එකක් අඩු කර හැකි. මම අඩු කරන්නම් ඕන නම් වලතෙන් පුරුදු එකකින් අඩු කරමු 2. ඒකට හොඳට පැහැදිලිව වරහණක් දාලා ලියාගන්නේ කියන්නේ 2x ධන y අඩු කරන්න ඕන 3x ධන y කින් මේ වරහණ අත්‍යවශ්‍යයි. නැත්නම් මනෝමයෙන් පැහැදිලිව ගන්න ඕන. ඒක මම ඔන්න දැන් ලිව්වා. එතකොට මේක අපි ඉස්සෙල් වරහණ ඉවත් කරගනිමු. ඍණයි ධනයි ඍණ 3x ඍණයි ධනයි ඍණ y. මෙතන 6 5ක් ගියාම 1යි. එතකොට මේ වයිට ඍණ වයිට ධන y කැපිලා මෙතන දින 2x ඍණ 3x. එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ. වැඩි ගොඩේ ලකුණ ඍණ නිසා මෙතන එන්නේ අඩු වීමක් වෙන්නේ 1යි x සමානයි 1යි. හැබැයි නොදන්නා පදේ ඍණ වෙන්න විදිහක් නැහැ. දෙන්නම ඍණෙන් බෙදලා හරි x සමානයි 1යි. x සමානයි ධනයි ඍණයි ඍණ 1යි කියලා එන්නේ. නොදන්නා x ඍණ වෙන්න බෑ. අපි දැන් අමතී එකට ආදේශ කර හැකි 3 වැඩි කිරීම ඍණ 1. අපි අර උඩ පදයකට ආදේශ කරමු. පළවෙනි සමීකරණයට අපි අර ලියන්න ඕන හරිනම් x සමානයි ඍණ 1 අංක 1ට ආදේශේ. ඉතින් අංක 1 තියෙන්නේ 2x ධන y සමානයි 6. එන 2 වැඩි x වෙනුවට 1 ඍණ 1 දැම්මා. ධන මෙතන තියෙන්නේ y නේ. y වෙනුවට කවුරුත් නැහැ සමානයි 6. මේ විදිහටයි එන්නේ. එතකොට දෙවරක් එක ඍණ 2යි ධන y සමානයි 6. ඊළඟට මෙතන y සමානයි මේ ඍණ 2 එහා පැත්තට ගියාම ධන 2 වෙලා මෙතන උත්තරේ 8යි. ඒ කියන්නේ x වලට ඍණ 1යි
y වලට 8යි. දැන් මේ තව පොඩ්ඩක් සංකීන අවස්ථාවක් තියෙනවා. මේකෙදි තියෙන්නේ මෙතන තියෙනවා 6යි 4යි. ඒක මේවා අඩු කරා කියලා එකතු කරා කියලා කැපෙන්නේ නැහැ. මොකද මේවා එකම පද නෙමෙයි. මෙතනත් 4x මෙතනත් 4x තිබුණා කපලා දාන්න තිබ්බා. මෙතන 6යි මෙතන 4යි. මෙතනදී මෙතන 2y මෙතන y. මෙතනදී අපි කරන්නේ එක්කෝ yy අයින් කරන්න ඕන එක්කෝ x අයින් කරන්න ඕන. අපිට පහසුයි මෙතනදී මේ y අයින් කරන්න. මොකද y දැන් මෙයා අයින් කරනොන මේ දෙන්නම එක්කෝ 12න් පංගු ගන්නවා. ඒ කියන්නේ මෙයා දෙකෙන් වැඩි කරොත් 12න් පංගු. මුළු සමීකරණයම දෙකෙන් වැඩි වෙන්න ඕන. මෙයා 12න් පංගු කරගන්න මේ සමීකරණයම 3න් වැඩි වෙන්න ඕන. ඊට වඩා ලේසි මෙතන 2 කරගත්තා නම්. එහෙනම් අපි මේක සමීකරණය අංකණය කරනවානේ. ඊට පස්සේ දෙවැනි සමීකරණය වැඩි කරනවා දෙකෙන්. එතකොට දෙවරක් හතර 8x ධනයි ඍණයි ඍණ දෙවරක් y 2y y සමානයි දෙවරක් තුන 6යි. කියන්නේ මේකේ තියෙන මේ සියලුම පද දෙකෙන් වැඩි කරගත්තා. සමීකරණයට රවුමක් දාලා පෙන්නුවා අර වැඩි කිරීම දෙක නිසා දෙකෙන් වැඩි කරලා පෙන්නුවා. එතකොට මේ අලුත් සමීකරණයක් නිසා මෙයාට අපි අංක 3 දාන්න ඕන. ඊට පස්සේ පේනවා මේකෙදි මෙතන තියෙන මේ 2x තියෙන මේ පළවෙනි සමීකරණයයි මෙතන මේ 2y තියෙන පළවෙනි සමීකරණයයි 2x 2y තියෙන මේ ඍණ 2y තියෙන දෙවෙනි තුන්වෙනි සමීකරණයයි අරන් තමයි අපි දැන් මේ ගණන හදන්න යන්නේ. මොහොතකට අපි මේ දෙවෙනි සමීකරණය අයින් කරගමු. හිතෙන් අයින් කරගමු. දැන් අයින් 1යි 3යි නේ අපි පාවිච්චි කරගන්නේ. එතකොට මේ y-ව තමයි අයින් කරන්නේ. y-ගේ මෙයා ධන, මෙයා ඍණ. ඒ නිසා මේ දෙන්න එකතු කරා නම් හරි. එතකොට එකතු කරාම මම එකතු කරන්න යන්නේ 1යි 3යි. ඒක අපි ලිව්වොත් එහෙම 6x ධන 2y එකතු කිරීම හරිනම් වරහණක් එන්න ඕන 8x ඍණ 2y සමානයි 1 ධන 6. මෙතන 6x ධන 2y ධන 8x ඍණ 2y සමානයි 7යි. ඉතින් මේ 2y ට මේ 2y කැපෙනවා. 6x 8x 14x සමානයි 7. දෙපැත්තම 14ෙන් බෙදපුවාම මේ 14ට 14 කැපිලා x සමානයි මේකත් 7ෙන් බෙදුනම 2කින් 1යි. ධන 2කින් 1යි. ඊපස්සේ අපිට පුළුවන් මෙතන ගාන මං ඉතුරු ටික හදන්නම්. x සමානයි භාගය x සමානයි භාගය අංක 1කට ආදේශ කරමු. එකේ තියෙන්නේ මෙන්න මෙයා. එතකොට 6යි x වෙනුවට දානවා මේ අපි හොයාගත්ත භාගය ධන 2y සමානයි 1. මේ මෙතන පුතේ කැපිලා යනවා මෙයාට 1 නයි මෙයාට 3යි. එතකොට 3 ධන 2y සමානයි 1යි. මේ 3 එහා පැත්තට ගියාම 2y සමානයි 1 ඍණ 3 වෙනවා. එතකොට 2y සමානයි මෙතන ඉන්න ඍණ 2 දෙපැත්තම දෙකෙන් බෙදපුවාම y සමානයි ඍණ 1 කියලා උත්තරේ එනවා. අද ඊපස් අපි ඒ වගේ දැන් තව චුට්ටක් සරල සංකීර්ණ ගණනක් අපි ගමු. මෙන්න මේ ගණන. මේ ගණනේදී ඔයාලට පේනවද එක්කෙනෙක් 9යි 7යි ඉන්නවා. අනිත් එක්කෙනා 2යි 3යි ඉන්නවා. ඒ කියන්නේ දැන් මේකේ කවුරුත් නැහැ ලේසියෙන් හදාගන්න පුළුවන් කෙනෙක්. අපි හදාගමු මේ 2යි 3යි ඉන්න නිසා 2 6 කරගත්තා නම් මේ 3 6යි q කරගත්තා නම් අපිට පුළුවන් 6යි q ට 6යි q කපා ගන්න. ඒ හින්දා අපි ඒ බලාපොරොත්තුෙන් ඉස්සෙල්ලා අපි අංකණය කරගමු. අංකණය කරලා මේක 6 කරගන්න නිසා පළවෙනි සමීකරණය මෙහෙම ලියන්න වැඩි කරනවා 3. ඒ 3න් වැඩි කරන්නේ මෙයා 6 කරගන්න. එතකොට 3 අරන් 9 හැම එකම ලියන්න බෑනේ මේක හිතින් වැඩි කරලා ගන්න. 3 අරන් 9 27යි p ධනයි ඍණයි ඍණ 3 වරක් 2 6යි q 3 වරක් 13 39යි. එතකොට මේක අලුත් සමීකරණයක් ඉන්න මේක 3 වෙනි සමීකරණය. ඊට පස්සේ දෙවෙනි සමීකරණය වැඩි කරනවා අපි 6 කරගන්න ඕන 2කින් වැඩි කරන පොඩි කමාවක් දාලා දෙවරක් 7 14යි p ඍණ දෙවරක් 3 6යි q සමානයි දෙවරක් බිංදුව 2යි නෙමේ බිංදුවයි. එතකොට මේ 4 වෙනි සමීකරණය. අපිට දැන් පුළුවන් ඒත් පුංචි ගැටලුවක් තියෙනවා මෙතන ඍණ මෙයා ඍණ.
දෙකම ඍණ තිබුණොත් එකතු කරුවොත් එහෙම මෙතන මේ ඍණ 6යි කියු ඍණ 6යි කියු එකතු කරොත් ඍණ 12යි කියු. ඒත් අපිට මේක මෙහෙම කපන්න බෑ. ඒ නිසා මෙතන එකතු කරලා හරියන්නේ නැහැ. එහෙනම් අඩු කරන්නයි ඕනේ. එහෙනම් අපි දැන් 3 වෙනි සමීකරණයෙන් අඩු කරමු 4 වෙනි සමීකරණය. එතකොට 27යි p ඍණ 6යි q අඩු කිරීම මේ පැත්තේ කොටසින් මේ පැත්තේ කොටස අඩු කරන්න යන්නේ 14යි p ඍණ 6යි q සමානයි 39 නුත් අඩු කරන මෙතන බිඳුව තියෙනවා. එතකොට 27යි p ඍණ 6යි q ඍණයි ධනයි ඍණ 14යි p ඍණයි ඍණයි ධන වෙනවා 6යි q 39 බිඳුව ගියාම 39ම මේ 6යි q ට මේ 6යි q කැපිලා යනවා 27ෙන් 14 ගියාම 13යි p සමානයි 39යි දෙපැත්තම 13ෙන් බෙදපුවාම p සමානයි 3යි. ඉතින් අපි p සමානයි 3 එකට දෙකට අපිට මේ කැමැති හතරෙන් ඕනේ අපිට. ඉතින් මේ පහසුයි මේ මේ වගේ එකකට දෙක වගේ වට ආදේශ කරන එක පහසුයි. අපි එකට ආදේශ කරමු. එතකොට එකේ තියෙන්නේ 9යි p ඍණ 2යි q සමානයි 13. මම මෙතන ලියාගත්තේ ඒක. එතකොට 9 වැඩි කිරීම p වෙනුවට 3 ඍණ 2යි q සමානයි 13. 9 වරක් 3 27යි ඍණ 2යි q සමානයි 13. එතකොට 27 මෙහාට ගියාම ඍණ 2යි q ඉතුරු වෙනවා 13 ඍණ 27. මම මේක මේ පැත්තෙන් හදන්නම්. එතකොට මෙතන එනවා ඍණ 2යි q නේ. ඍණ 2යි q සමානයි මෙතන 13 න් 27ක් ගියාම ඍණ 14යි. ඍණ 14යි. දෙපැත්තම දෙකෙන් බෙදපුවාම මෙයාට මෙයා කැපුණම අපි ඍණ දෙකෙන්ම බෙදමු. එතකොට q සමානයි ඍණයි ඍණයි ධන 7යි කියලා එනවා. කියන්නේ එක්කෙනෙක් q වලට 7යි අනෙත් එක්කෙනා p වලට 3යි. අපි මේ වගේ දැන් ඔයාලට යන්නේ දැන් මම මෙච්චර වෙලා කතා කරේ 10 කොටසත් එක්කලා. මේ යන්නේ 11 කොටස. 11 කොටසේදී වෙනස තියෙන්නේ භාග තියෙනවා. මේ වගේ භාගයකදී අපිට හිතෙනවා මෙතනත් භාගය නිසා මෙයාට මෙයා කපලා දාන්න පුළුවන් එකතු කරාම හෝ අඩු කරාම එහෙම හදන්නත් පුළුවන්. හැබැයි හැමතිස්සෙම මේ වගේ දෙකෙන් භාගයෙන් භාගය එන්නේ නැහැ. ඒ නිසා මම මේ ගාන හදන්නේ මෙහෙම. නමුත් අච්චුපුතේ තියෙන විදිහට ඔයාලට ඕන නම් භාගෙට භාගය අඩු කරලා හදන්නත් පුළුවන්. මම මේ කරන්නේ මේකේ 5යි 2යි 2ම අයින් වෙන විදිහට. 5යි 2යි 2ම අයින් වෙන විදිහට මේක වැඩි කරගන්නවා 10යි. ඒ කියන්නේ මෙයත් 10ෙන් වැඩි කරගන්නවා. මෙයත් 10ෙන් වැඩි කරගන්නවා. මෙයත් 10ෙන් වැඩි කරගන්නවා. එතකොට මෙතන 5ට 5ව 1යි 10ට 5ව 2යි. දෙවරක් 3 6x කියලා මෙතනින් එනවා. මෙතන මෙයා 10ෙන් වැඩි කරාම 2ට 2ව 1යි 10ට 2ව 5යි 5සරක් x 5යි y කියලා එනවා. සමානයි මෙයා 10ෙන් වැඩි කරාම 90යි. ඊළඟට මෙයා මෙතන 4යි 2යි තියෙන්නේ. ඒතර 8 ගන්න ඕනේ. මේ දෙන්නම 4ෙන් වැඩි කරත් උත්තරේ එනවා. ඊට මේ දෙන්නම අපි 4ෙන් වැඩි කරගමු. 4ෙන් වැඩි කරගත්තු මුළු සමීකරණය වැඩි කරන්න මනෝමෙන් වැඩි කරන්න මේක මේ විදිහට. එතකොට මේ 4ට මේ 4 කරනවා මෙතන x එන්නේ. මෙතන 4ට 4 ඒවා 2යි 2ට 2 ඒවා 1යි. ඊතර මෙතන 2යි y සමානයි මෙයා වැඩි කරාම 4 වරක් 2 8යි කියලා එන්නේ. මේක 3 වෙනි සමීකරණය, මේක 4 වෙනි සමීකරණය. ඉතින් අපිට පුළුවන් හැමති දෙයක් කරන්න. එතන 90 අපිට පුළුවන් මෙයා වුණ 6 කරගන්න. 6 කරගන්න මේ 4 වෙනි සමීකරණය වැඩි කරන්න වෙනවා 6. එතකොට 6 වරක් x 6x 6 වරක් 2 12 y 6 වරක් 8 48යි. මේ තියෙන්නේ 5 වෙනි සමීකරණය. එතකොට අපිට ගන්න වෙන්නේ මේ මෙන්න මේ 6x තියෙන මේ 3 එකේ මේ 6x තියෙන 5 වෙනි එකේ. හැබැයි දෙන්නම ධන නිසා අපි අඩු කිරීමක් කරන්න වෙන්නේ. මම අඩු කරනවා 3ෙන් අඩු කරනවා 5.
6x ඍණ 5y ගෙන් අඩු කරනවා 6x ඍණ 12y සමානයි 90 වෙනත් අඩු වෙනවා 48ක් මොහොතකට මෙයා අමතක කරන්න. ඊන් පස්සේ මේක ලොන් අඩු කරාම මෙතන 6x ඍණ 5y ඍණ 6x ඍණ 9 ඍණ 9 ධන 12y මෙයා අඩු කරාම එනවා 10න් 8ක් 2යි 8න් 4ක් 4යි. එතකොට මේ 6ට මේ 6 කැපිලා යනවා. 12න් 5ක් ගියාම 7y = 42යි. මේක 7ෙන් බෙදුනම y = 6යි. එතකොට මේ ගානේදී y = 6 කියලා එනවා. මං කරේ භාග ටික අයින් කරගන්න එක. අයින් කරලා හැදුවේ. ඊපස්සේ ඔයාලට කැමති විදියට අපිට ඕන භාගයකට හරි මේ වගේ භාග නැති එකක් අපි හදාගෙන මෙයට අපි ආදේශ කරොත් එහෙම මෙතන තියෙන්නේ 6x ඍණ 5y = 90. අපි මේකට ආදේශ කරමු. 6 වැඩි 6x ඍණ 5/6 6y කියන්නේ 6ට = 90යි. එතකොට 6x ඍණ 30 = 90යි. 6x = මේ 30 මෙහාට ගියාම 120යි. දෙපැත්තම 6ෙන් බෙදපුවාම x = 20යි කියලා එනවා. ඔය විදිහට අපිට පුළුවන් ඒ ගණන් හදාගන්න. තව එකක් මම කියලා දෙන්නම්. මේක සමීකරණය. මේක අර එක එන්න නිසා මම මේ පැත්තට පෑනෙන් අපි හදමු බලන්න. ඉතින් මේ සමීකරණේ අර මං කිව්වා වගේ මේ n ඒව මෙතනත් නැහැ. දැන් ඉස්සෙල්ලේ කියන මෙතන දෙකෙන් මෙතන දෙකෙන් පංගු. මේකේ එහෙම එකක් නැහැ. ඒ නිසා මේ මේකෙදි මම කරන්නේ මේ 4යි 3යි 2ම අයින් කරලා ගන්නවා. 4යි 3යි කුඩා පොදු ගුණාකාරයේ 12. ඒ කියන්නේ මේ මුළු සමීකරණේ හැම පදයක්ම 12න් වැඩි වෙන්න ඕන. මෙතන තියෙන 8යි 12යි. 8යි 12යි කුඩා පොදු ගුණාකාරයේ ගන්න වෙන්නේ 8 වරක් 12 කියලා නෙමෙයි. 24 ගත්ත එක. 24 8ෙන් බෙදෙනවා 3යි. 24 12ෙන් බෙදෙනවා 2යි. ඒ කියන්නේ මේ මුළු සමීකරණයම 12ෙන් වැඩි කරනවා. ඉතලා අපි මේක අංකණය කරමු. අංකණය කරලා මෙයා 12ෙන් වැඩි කරාම මෙයා 12ෙන් මෙහෙම වැඩි වුණොත් පොඩ මනෝමෙන් කරා නම් හොඳයි. මෙතනට 3යි. මෙතන එන්නේ 3යි. හරිද? ධන මෙයා 12ෙන් වැඩි කරා මෙතනට 1යි මෙතනට 4යි. 4 වරක් 5 20යි. මෙයා 12ෙන් වැඩි කරාම 12වරක් 6 72යි. 7ක් ඉතුරුයි. 12වරක් 3 36යි. 36යි 7යි 43යි. මේක 3 වෙනි සමීකරණය. මෙයා වැඩි කරනවා කිව්වේ අපි 24 එන්නේ. ඒතර 24ෙන් වැඩි කරාම මෙතෙන්ට 1යි මෙතෙන්ට 3යි. 3වරක් 3 9යි. මෙයා 24ෙන් වැඩි කරාම මෙතන 12ට 1යි මෙතෙන්ට 2යි. දෙවරක් 5 10යි. මෙයා 24ෙන් වැඩි කරාම 9 ඍණ 9 ඍණ 12වරක් සොරි 24 වරක් 2 48යි. මේක 4 වෙනි සමීකරණේ. ඒත් අපිට ගැටලුවක් තියෙනවා. මෙතන තියෙන්නේ ධන, මෙතන තියෙන ඍණ, හැබැයි මෙතන 20, මෙතන 10යි. මෙයත් 20 කරගත්තා නම් හරි. මෙයා 20 කරගන්න 4 වෙනි සමීකරණේ වැඩි කරනවා දෙකෙන්. එතකොට දෙවරක් 9 18යි. දෙවරක් 10 20යි. සමානයි දෙවරක් 48 96ක් වෙනවා. මේක 5 වෙනි සමීකරණේ. එතකොට මේ 20ට මේ 20 කැපිලා යනවා. මෙතන වාසියකුත් තියෙනවා. මෙයා ධන මෙයා ඍණ. ඒ නිසා මේ 3යි 5යි කියන සමීකරණ දෙක එකතු කරා නම් හරි. එතකොට 3 එකතු කිරීම 5. එතකොට 3යි m ධන 20යි n ධන 18යි m ඍණ 20යි n සමානයි 432 ඍණ 96. මේක එකතු කරාට මෙතන ඍණ නිසා අඩු වෙනවා. එතකොට මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා මෙතන එන 18යි 3යි 21යි m. 21යි m සමානයි මෙතන අඩු වුණාම 12න් 6ක් 6යි. මෙතන 2යි මෙතන 3යි මෙතනට 3යි. මේ දෙන්නම 21ෙන් බෙදෙනවා. ඉතින් මෙයාට මෙයා කැපෙනවා. මෙයා 3ෙන් බෙදෙයි කියලා හිතනවා. 3ෙන් මෙයා බෙදෙනවා 7යි. මෙතනට 1යි 1යි 2යි. ඉතින් අපි බලමු m = 112 බෙදෙන්න ඕන 7ෙන්. 1
11ට හතේ ඒවා 1යි 4ක් ඉතුරුයි 16යි. ඔය m වලට එන 16. ඒ වගේ ඊට පස්සේ අපිට පුළුවන් n සමානයි 16 අංක 3ට වගේ ආදේශ කරලා මේ ගාණ හැටියට අංක 3ට ආදේශ කරනවා නම් ලේසි අනිත් ඒවා මේ භාගයව තියෙන්නේ. ඒ හින්දා එතකොට අපි මේ හරිය මම වලට මේක පැහැදිලි වෙන්න ඉන්න මේ හරියෙන් ආදේශ කරන්න. එතකොට මෙතන තියෙනවානේ 3යි m වෙනුවට 16 ඝන 20යි n සමානයි 432යි. එතකොට 16ව 3ක් 48යි ඝන 20යි n සමානයි 432යි. මේ 48 මෙහෙට අරන් ගියාම 20යි n සමානයි 432 ඍණ 48. එතකොට 20යි n සමානයි මෙතන 12න් 8ක් 6යි 12න් 8ක් 6යි මෙතන 2යි දෙකයි. එතකොට 12න් 4ක් 8යි මෙතනට එන්නේ 3යි. මාරිද කියලා 12න් 8ක් නේ 12න් 8ක් 4යි 8යි 4යි 12න් දෙක දාන එකක් ඉතුරුයි 8යි. හරි මේක බෙදෙනවා 20. මේක බෙදෙන්නේ නැන්නේ n සමානයි මේක බෙදලයි උත්තරයක් තමයි අපිට උත්තරේ ඉන්නේ. කියන්නේ මේක භාග උත්තරයක් ඉන්නේ. මේක දෙකෙන් බෙදුනම 1යි 18ට 9යි 2යි බෙදීම 10ක් ඉන්නේ. ඒක 19.2ක් වගේ උත්තරයක් තමයි එන්නේ. ඉතින් මේ තියෙන්නේ භාග ගණන්. එතකොට මේවා පුතේ වලට පුනරීක්ෂණ වලටත් කොටසක් තියෙනවා මං දාලා. ඒ වගේම අර භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ ගණන් කීපෙකුත් තියෙනවා. ඒ ටික හදන්න. ඊළඟට මම පොඩ්ඩක් කතා කරනවා තව පොඩි වෙලාවක්. සාධකය කියන්නේ සමීකරණවල සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීම කියලා. දැන් මේ වගේ ගණන් දුන්නම ඔයාලා බය වෙනවා මේක අපි කුඟක් කළාට මේක මේකින් වැඩි කර කර ඉන්නවා. එහෙම එකක් නෙමෙයි වෙන්නේ. මේකෙදි වෙන්න ඕන අපි සාධකයක් කිව්වම බිඳුවට සමාන වෙලා තියෙන්න ඕන. මේක සාධක වලට වෙන් වෙලා තියෙන්න ඕන. ඒකට මේක සාධක වලටත් වෙන් වෙලා බිඳුවටත් සමාන වෙලා තියෙන්නේ. අපිට තියෙන මේ එක් එක් සාධකය බිඳුවට සමාන කරලා උත්තර ගන්න එක. ඒ කියන්නේ x සමානයි බිඳුව. මේක සාධකයක් x, අනිත් සාධකයේ x ඍණ 5. එතකොට x ඍණ 5 සමානයි බිඳුව. x සමානයි මේ ඍණ 5 මෙහාට ගියාම ධන 5. ওই විදිහටයි උත්තර දෙක එන්නේ. අකට මේ ගාන බලන්න. මේ ගානම තමයි මෙතන මම x දාලා නැහැ. මෙතන මේ ගානමයි මේ තියෙන්නේ. අකට මේකේ වෙනස තියෙන්නේ යා මේකේ සාධක කඩලා දීලා මේකේ සාධක අපිට වෙන් කරගන්න කියලා දීලා. එතකොට මේකෙදි x කියලා අයින් කරගත්තම මෙතනට එනවා x ඍණ 5. ඊට පස්සේ x සාධකයේ බිඳුවට සමාන කරන එකක් x සමානයි බිඳුව. අනික එක x ඍණ 5 සමානයි බිඳුව. x සමානයි මේ ඍණ 5 මෙහාට ගියාම ධන 5. ඔය විදිහට මේකෙත් මේ ගානේදී මේකේ දැන් සාධක හදනකොට සාධක වල සමීකරණ හදනකොට එක පැත්ත බිඳුව වෙන්න ඕනේ. දැන් මේ පැත්ත බිඳුව නැහැනේ. ඒ නිසා මේ 3x එහා පැත්තට අපි අරන් යනවා. එතකොට x වර්ගයේ බෙදීම 2 ඍණ 3x. ඔන්න දැන් මේ පැත්ත බිඳුව වුණා. දැන් මේක සාධක වෙන් කරන. මේකේ දෙන්න ළඟම ඉන්නේ x. එතකොට x ඉවතට ගත්තම x බෙදීම 2 ඍණ 3. මේ විදිහටයි එන්නේ. දැන් මේ එක් එක් සාධකයේ අපි මේ පැත්තෙන් හදමු බිඳුවට සමාන කරගන්න. ඒ කියන්නේ x සමානයි බිඳුව අනිත් එක්කෙනා මෙන්න මෙයා. x බෙදීම 2 ඍණ 3 සමානයි බිඳුව. එතකොට x බෙදීම 2 සමානයි මේ 3 මෙහාට ගියාම ධන 3. බෙදීම 2 නැති කරගන්න දෙපැත්තම වැඩි කරනවා 2කින්. එතකොට x සමානයි 3 වරක් 2 6යි. මේ විදිහටයි එන්නේ. ඊළඟට මේ වගේ ගණන් බලන්න. මේකෙදි ඔයාලට මෙන්න මේ මේකත් කියන්න ඕන. 4 4ෙන් වැඩි කරොත් 16යි.
ඍණ 4 ඍණ 4න් වැඩි කරොත් ඒත් ඍණයි ඍණයි දන 16යි. ඉතින් අපි ගත්තොත් එහෙම 16 වර්ගමූලයේ ගත්තොත් 4 එන්නේ. ඉතින් 16ට ඍණ හරිනා වැඩි කරත් වෙනවා දන දන වැඩි කරත් වෙන නිසා 16 වර්ගමූලයේ ඇහුවොත් දන 4ත් හරි ඍණ 4ත් හරි. එතකොට අපි මේක ලියන්නේ 16 වර්ගමූලයේ සමානයි ධන හෝ ඍණ 4 කියලා තමයි ලියන්නේ. අපි පුංචි කාලේ නම් ධන 4ක් විතරක් ලියලා නිකන් ඉන්නවා. දැන් අපි ඊට වඩා යමක් ගන්න නිසා ඍණ හෝ ධන නැත්නම් ධන හෝ ඍණ 4 කියලා එන්න ඕන. දැන් මේ ගානේදී සාධක විදිහට යන්නේ දැන් මේක පොදු සාධකයකුත් නැහැ. මේක හැබැයි වර්ග දෙක අතරයක් තියෙනවා. වලට මතක් වේද දන්නේ මේ තියෙන්නේ x වර්ගය 9 ලියාගත්ත එක 3 වර්ගය සමානයි බිංදුව. කොට එක සාධකයක් වෙන්නේ x ඍණ 3 අනිත් සාධකයේ වෙන්නේ x ධන 3 සමානයි බිංදුව. දැන් එක එක සාධකයේ බිංදුවට සමාන කරන්න පොතේ තියෙන නම් මෙතන හෝ කියලා දාලා මම පොඩි ඉරිකැලක් ගැහුවේ x ඍණ 3 සමානයි බිංදුව x සමානයි ධන 3 මේක උත්තරය. අනිත් එක x ධන 3 සමානයි බිංදුව x සමානයි ඍණ 3 මේ අනිත් උත්තරය. ඊළඟට ඊළඟ ගාන බලන්න. මේ ගානේදී මෙතන ඉස්සල්ලාම කරන්න ඕන අපි එක පැත්තක් බිඳුව කරගැනීම. එහෙනම් මේ 10 ගේන්න ඕන මේ පැත්තට. එතකොට මේවා එන්නේ හුඟක් කෙටි ප්‍රශ්න වලට. x වර්ගයේ ඍණ 3x මේ 10 මෙහාට ගෙනහම ඍණ 10 සමානයි බිඳුව. ඊළඟට අපි බලමු මෙතන ත්‍රිපදයක් වලට පේනවනේ මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. ඒ කියන්නේ මෙතන මේ ඍණ 10 තමයි ද ඉතින් මෙයා මෙයාකින් වැඩි වුණාම ඍණ 10යි x වර්ගය තමයි මේ පැත්තට කැඩෙන්නේ. එතකොට ඍණ එනවා කියන්නේ අනිවාර්යෙන් එක්කෙනෙක් ඍණ එක්කෙනෙක් ධන. මෙතන තියෙනවනේ ඍණ. ඒ කියන්නේ වැඩි ගොඩ එන්න ඕන ඍණ. එතකොට 10 හැදෙන්නේ 5 වරක් 2. ධන 5යි. එහෙනම් මෙතනටත් x x එන්න ඕන හරිනම්. එතකොට ධන 5යි x කින් ඍණ 5යි x කින් ධන 2යි x ගියාම ඍණ 3යි x කියන මෙන්න මෙයාව හැදෙනවා. ඍණයි ධනයි ඍණ. පස්සර දෙක 10ත් හැදෙනවා. එහෙනම් මෙයා කැඩෙන්නේ x වර්ගය ඍණ 5i x ධන 2i x ඍණ 10 සමානයි බිංදුව. x ඉවතට ගියාම x ඍණ 5 ධන 2 ඉවතට ගියාම මේ ධන මෙතනටත් ගන්නන දෙවරක් 5. එතකොට එක සාධකයක් x ඍණ 5 අනිත් සාධකයේ x ධන 2. දැන් එක එක සාධකය බිඳුවට සමාන කරගන්න. ඒ කියන්නේ x ඍණ 5 සමානයි බිඳුව x සමානයි ධන 5. අනිත් එක x ධන 2 සමානයි බිඳුව x සමානයි ඍණ 2. ඔය විදිහට තමයි සාධක කැඩෙන්නේ. ඊළඟට අපි තව කොටසක් බලමු. මේ සාධක වර්ග ටිකක් පොඩ්ඩක් මතක් කරලා තියලා තියෙනවා වලට. මෙන්න මේ තියෙන අර පොදු සාධක වෙන් කිරිල්ල. පොදු සාධක වෙන් කිරිල්ලේදී මෙතන x නම් මේ දෙන්න ළඟ මේ x ඉන්න නිසා x ඉවතට ගත්තම x ධන 5. මේක මම මතක් කිරීමක් කරලා තියෙනවා. මේ දෙන්නගේ පොදු සාධකයේ වෙන්නේ 2. ඒත් 2 ඉවතට ගත්තම මෙතන ඉන්නේ x ධන 2. මේ තියෙන්නේ වර්ග දෙක අතරේ සාධක. සාධක වර්ග අපි 3ක් ඉගෙන ගන්න. ඒත් මේ සාධක වර්ග 3 හැමතිස්සෙම එනවා නිතර නිතර එනවා ওই පාඩම් වලට. ඒත් මෙයා ලිව්වේ වර්ග දෙක අතරේ කියන්නේ මෙයා අපි මේ විදිහට හදා ගන්න ඕන x වර්ගය 4 ලියාගත්ත එක 2 වර්ගය. ඒකට එක සාධකයක් x ඍණ 2 අනිත් සාධකේ x ධන 2. මෙයාගේ x විතරක් නෙමෙයි මේ 4ත් හැදෙන්න ඕන. එතකොට 2i x වල වර්ගය. ඒ කියන්නේ මේ දෙවරක් 2 4 x වැඩි x x වර්ගය. 9 හැදෙනවා 3 වර්ගය. එතකොට එක සාධකයක් වෙන 2i x ඍණ 3 අනිත් සාධකයේ වෙන 2i x ධන 3. මේක බලන්නකෝ මේකෙදි x සාධකයක් වෙන්නේ වර්ගයේ මේ ප්‍රකාශනයම සාධකයක්. ඒ කියන්නේ x වර්ගයක් වෙන්නේ ප්‍රකාශනයක්. එතකොට මෙයා හදාගත්ත එකේ x ඍණ 1 වර්ගය 9 කිනක හදාගත්ත එකේ 3 වර්ගය කියලා. එතකොට මේක සාධක කෙරෙන එකක් x ඍණ 1 ඍණ 3 අනිත් සාධකේ x ඍණ 1 ධන 3. මේක තව ටිකක් සුළු කරාම x ඍණ 3යි ඍණ 4 වෙනවා. මෙතන x ඍණ 1යි ධන 3යි ධන 2. මේ සාධක මේ තියෙන ත්‍රිපද. ත්‍රිපද එකේ අර වගේම තමයි මම අර ඉස්සෙල්ලත් මේක පොඩ්ඩක් පැහැදිලි කරා. මෙතන ධන 6යි x වර්ගය
මෙතන ඍණ නිසා දෙන්නම එන්නේ ඍණ. එතකොට x වර්ගය ඍණ 3x ඍණ 2x ධන 6. x ඉවතට ගත්තාම x ඍණ 3 ඍණ 2 මේ ඍණ මෙතනට ගන්න ඕන ඍණ 2 ඉවතට ගත්තාම x ඍණයි ඍණයි වුණොත් තමයි ධන එන්නේ. මේ ධන එහෙම මෙතනට දාන්න බෑ. එතකොට මෙතන ඉන්නේ දෙවරක් 3. එක සාධකයක් වෙන්නේ x ඍණ 3 අනිත් සාධකයේ වෙන්නේ x ඍණ 2. මේ වගේ තවත් ගානක් කෙටුට්ටක් අපි ඉක්මනින් හදමු. මේ ටික වැඩි කරාම ඍණ 6යි x වර්ගය. එතකොට ඍණ 6යි x වර්ගය මෙතනට ඍණ කියන්නේ අනිවාර්යෙන් එකක් ධන එකක් ඍණ. මෙතන තියෙන වැඩි කොට එන්න ඍණ. එන මේක කැඩෙන්නේ 3 වරක් 2 3 එන්න ඕන ඍණට ධන 2 එන්න ඕන ධනට. ධන 3න් 2ක් ගියාම ඍණ 1යි. මේ දෙක වැඩි කරාමත් මෙහා එනවා. එහෙනම් මේ වගේම සාධක කරලා අපි ඉක්මනින් හදුවොත් මෙතන එන්නේ ධන ධනගත ඍණ 3යි x ඍණ 2 ඍණ 3යි x ධන 2යි x ඍණ 6. x ඉවතට ගත්තොත් x ඍණ 3 ධන 2 ඉවතට ගත්තොත් x ධනයි ඍණයි ඍණ. එක සාධකයක් x ඍණ 3 අනිත් සාධකේ x ධන 2. ওই විදිහටයි යන්නේ. ඉතින් මම නිකන් මතක් කිරීමක් සිදු කරේ. දැන් අපි බලමු ඒවා මේවට කොහමද ඕන වෙන්නේ කියලා. බලන්න මේ ගාන මේ ගානෙත් අර මෙහෙම තමයි ගාන දෙන්නේ. ගාන දුන්නම දෙපැත්තටම අපි කරන්නේ දැන් මේකේ පොදු සාධකත් මේකේ වර්ග දෙක අන්තරේනුත් හැදුවෙකි. මේ විදිහටත් හැදුවෙකි. වර්ග දෙක අන්තරෙන් මේ ගාන හදනවා නම් x වර්ගයේ 16 ලියාගත්ත හැකි 4 වර්ගය සමානයි බිංදුව. එක සාධකයක් x ඍණ 4 අනිත් සාධකයේ x ධන 4. එතකොට දැන් එක එක් සාධකයේ බිංදුවට සමාන කරන්න. අනිත් සාධකයේ x ඍණ 4 සමානයි බිංදුව x සමානයි 4. x ධන 4 සමානයි බිංදුව x සමානයි ඍණ 4. මෙතන දෙපැත්ත මේ විදිහට හදන්නත් පුළුවන්. හැබැයි x වර්ගයේ සමානයි 16 නම් x සමානයි 16 වර්ගමූලයේ 16 ධන හෝ ඍණ 4 කියලා එනවා. ධන හෝ ඍණ 4 තමයි මෙතන මේ විදිහට මේ හැවිත් තියෙන්නේ. ජුට්ටක් වෙනස් අවස්ථාවක්. මේකෙදි පොදු සාධකයකුත් නැහැ. මේ දෙන්න ළඟම පොදු ඒවත් නැහැ. ත්‍රිපද එකකුත් නෙමෙයි. තුනක් නැහැ පද. මෙයා වර්ග දෙකක් විදිහට හදාගෙන කියන මෙතන දෙන්නා මේ වගේ තිබෙන තුනේ වර්ගය කියලා හැදුවෙකි. මේක එහෙම එහෙකුත් නැහැ. එහෙමනම් අපි මේ වගේ තැනකදී මෙයා එයා එතකොට මේ බලන්න මූලයට අදාළ ගාන දීලා තියෙනවා. ඒ කියන්නේ මේක මූලෙනේ කෙනෙක්. එහෙනම් අපි කරන්නේ මේකෙදි මේ අට මේ පැත්තට අරන් ගිහිල්ලා දෙපැත්තටම මේ වගේ වර්ග මූලයේ දාමු. වර්ගමූලයේ දාපුවම මෙතනට x එනවා. හැබැයි මෙතන ධන හෝරින 8 අපිට ලියාගත්තේ කියලා අකිල කර්ණී පාඩම මතක් වෙනවා නම් 4 වරක් 2. ඒකර ධන හෝරින 4 වර්ගමූලයේ 2යි මූල 2. ඒකර මේක ධන හෝරින 2 වැඩි කිරීම 4 වර්ගමූලයේ 1.4යි 1. මේක වැඩි කරාම ධන හෝරින 2වරක් 1 2යි 2වරක් 4 8යි 2වරක් 1 2යි. ඒ කියන්නේ මේක උත්තර දෙකක් එනවා. එකක් x වලට එනවා ධන 2.82, අනිත් එක එනවා ඍණ 2.82. මේත් ඒ වගේ ගාන. මේකෙදි අපි බලමු මේකෙදි අර අපි හොයාගන්න දැන් මේ පැත්තේ මෙහෙම බෙහාට 25 ගේන්නත් පුළුවන්. 25 ගේනලා හදන්නත් පුළුවන්. මේ සමහරට අපි 11 අරන් ගින් හදන්නත් පුළුවන්. ඒක ඉස්සෙල් බලමු 11 අරන් ගින් හදලා. එතකොට x වර්ගය සමානයි මේ ඍණ 11 මේ පැත්තට අරන් ගියාම ධන 11 වෙනවා. එතකොට x වර්ගය සමානයි 36. දැන් දෙපැත්තටම වර්ග මූලයේ දැම්මොත් මං කිව්ව වලට වර්ග මූලයේදී ධන හෝ ඍණ මෙතනින් හදන්නම්. x සමානයි ධන හෝ ඍණ 36 වර්ග මූලයේ වෙන්නේ 6යි. ඒ කියන්නේ එක උත්තරයක් ධන 6 අනෙක් උත්තරේ ඍණ 6. මේ ගානේදී මේ මූල දීලා කියන්නේ මෙතනදී මූල දීලා කියන්නේ අනිවාර්යයෙන් මේකට මූල එන උත්තරයක්. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ මූලේන උත්තර ගැන. ඒක අපි ඊළඟ දවසේ කතා කරමු. සමානයි මේ 12 මෙහාට ගිනහම ධන 12. දැන් දෙපැත්තටම වර්ග මූලය දාපුවම x වර්ගයේ සමානයි ධන හෝ ඍණ කියලා එනවා. හැබැයි 12 ලියාගත්ත හැකි 4 වරක් 3. දැන් මෙතන 12 වර්ග මූලය වලට දීලා නැහැනේ. ඒ කියන්නේ මෙතන මූල 3ක් ඉන විදිහට අපි මේක හදාගන්න ඕන. ඒකර 4 වර්ග මූලයේ වෙන්නේ ධන හෝ ඍණ එනවා.
හතර වර්ග මූලයේ වෙන දෙකයි මූල තුන. දැන් මේක සුළු කරගන්න මම මෙතනින් හදන්නම්. දන හෝරින දෙක වැඩි කිරීම මූල තුනේ උත්තරේ අපිට මෙතන දීලා තියෙනවා 1.73. දන හෝරින දෙවරත් තුන 6යි. නැත්නම් මෙහෙම වැඩි කරලා ගන්න 1.73 වැඩි කරන්නේ මේ පැත්තේ ඉඳලා. සමහර එක මෙහෙම දෙකක් ගත්තම එක් වරක් දෙවරක් එක දෙකයි කියලා. එහෙම දාන්න බෑ. දෙවරත් තුන 6යි, දෙවරක් හත 14යි, එකක් ඉතුරුයි. දෙවරක් දෙකයි, එකයි 3යි. ඉතින් 3.4යි 6යි. එක්කෙනෙක් දන 3.4යි 6යි. අනික එක්කෙනා ඍණ 3.4යි 6යි. දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕන මම ඔයාලට අභ්‍යාසත් එහෙම පිටිම දීලා තියෙන්නේ. සමීකරණ පාඩමේ පුනරීක්ෂණ වල මම දීලා තියෙන ගණන් ටිකයි. ඊට පස්සේ අර භාගමය සමගාමී සමීකරණ වල මම දීලා තියෙන ගණන් ටිකයි. ආයි 13යි 2 අභ්‍යාසයේ තියෙන ගණන් කීපයක් දීලා තියෙනවා. තව ගණන් එකක් තියෙනවා අපි චුට්ටක් බලමු පුතේ. මෙතන තියෙනවා තව එකක්. මේකත් අර වගේ. දැන් මේකේ වෙනස තියෙන්නේ මෙතන x මෙතන x ධන එක අර වගේ සමීකරණයක් නෑ. ඉතින් අපි කරන්න ඕනේ මේක x ධන එකකින් වැඩි කරගන්න. මෙයත් වැඩි කරගන්නවා x ධන එකකින්. එතකොට මෙතන එනවා x වරක් x ධන එක උඩට එනවා 4 වරක් x ධන එක. හරිද? එතකොට මෙයා වැඩි කරගන්න වෙන්නේ. අය බලන්න මෙතන තියෙන x මෙතන තියෙන x ධන එක. ඉතින් මෙයා වැඩි කරගන්න වෙන්නේ x ධන එකකින්. එහෙනම් උඩත් වැඩි කරනවා x ධන එකකින්. මොකද අපි මේකේ පද දෙකක් තියෙන නිසා එකක් බවට පත් කරගන්න ඕන. එතකොට මෙයා වැඩි කරන්න වෙන්නේ x කින්. ඒ කියන්නේ x ධන එක වැඩි කරන්න වෙනවා x කින්. එහෙනම් උඩත් වැඩි කරන්න ඕන x කින්. එතකොට යට තේනවා x වරක් x ධන එක. මැදට එන්නේ ධන ලකුණ. එතකොට 4 වරක් x ධන එක ධන 3x. මේ විදිහටයි එන්නේ. එතකොට මේක සමානයි. මම මෙතන උත්තරේ ලියලා නැහැ 3. මෙතන x වරක් අපි වෙන මේක දැන් වැඩි කරමු. x වර්ගය ධන මේක වැඩි කරාම 1x නැත්නම් x උඩට එනවා 4x ධන 4 ධන 3x සමානයි 3. මම මේ ගාන මේ පැත්තෙන් හදන්නම්. එතකොට උඩට එනවා 4x 3x 7x ධන 4 බෙදීම x වර්ගයේ ධන x සමානයි 3. දැන් අපි කරන්නේ මේක හරස් ගුණිතයෙන් මේ දෙන්නම උඩට ගෙනියනවා. එතකොට 7x ධන 4 සමානයි උඩට ගෙනිච්චම 3ෙන් වැඩි කරාම 3x වර්ගය කියන්නේ මෙහෙම නේන්නේ 3 වැඩි වෙන්න ඕන. මේ මෙතන තියෙන එක කියන මම මෙලියන්නේ x වර්ගයේ ධන x වලින්. එතකොට මෙයා මෙයාගෙන් වැඩි කරාම 3x වර්ගය මෙයා මෙයාගෙන් වැඩි කරාම 3x. දැන් අපිට මේව මෙහෙට ගෙනියන එක නෙමෙයි අපි මේව මේ පැත්තට ගෙනියමු. එතකොට 3x වර්ගය ධන 3x ඍණ 7x ධන 4 ඍණ 4 සමානයි බිංදු. දැන් ඉන්නේ ඍණ 4. ඊපස්සේ මේකෙන් දැන් තව සුළු කරගන්න වෙනවා. 3x වර්ගය ඍණ 4x ඍණ 4 සමානයි බිංදු. ඊපස්සේ මේක ත්‍රිපාදයක් විදිහට සාධක කඩලා තමයි හදන්න වෙන්නේ. ඒ සාධක කඩද්දිත් මෙයා 3 වරක් 4 12යි ඍණ 12යි කියලා තමයි සාධක කැඩෙන්නේ. සාධක කඩලා එක එකක් බිංදුවට සමාන කරගන්න. ඊපස්සේ මේ ගාන චුට්ටක් අපි බලමු. යම් සංඛ්‍යාවක වර්ගයෙන් යම් සංඛ්‍යාවක වර්ගයෙන් එම සංඛ්‍යාවේ දෙගුණය අඩු කළ විට පිළිතුරු පහළ වේ. උත්තරේ 15යි. දැන් මේක හදුවට පස්සේ මේ පැත්ත බිඳුව කරගන්න. මේක උඩ ළමයට පේන්නේ මේක ත්‍රිපාදයක් බවට පත් කරගත්ත එක. දැන් මේක මේ වගේ ඍණ 15x වර්ගය අරගෙන සාධක කඩා ගන්න. ඉතින් මෙතන එන්නේ 5 වරක් 3 වැඩි කොට ඍණ අඩු කොට ධන. කොට x වර්ගයේ ඍණ 5x ධන 3x ඍණ 15
සමානයි 0.1 විතර ගත්තම x ඍණ 5 ධන 3 විතර ගත්තම x ඍණ 5 සමානයි 0.1 කෙනෙක් x ඍණ 5 අනිත් එක්කෙනා x ධන 3 සමානයි 0 x ඍණ 5 සමානයි 0 x සමානයි ධන 5 අනිත් එක්කෙනා x ධන 3 සමානයි 0 x සමානයි ඍණ 3 මේ විදිහට ඔයාලට තියෙන පුනරීක්ෂණ මේ 13යි 2 අභ්‍යාසයේ 3 4 5 6 වගේ ගණන් ටික ඒ ටික උත්සාහ කරන්න මම මෙතනින් මේ කොටස නවත්තන්නම් පාඩමේ තව කොටස් දෙකක් තියෙනවා ඒ දෙක මම ඊළඟ දවසේ මේ වගේ පෙන්නලා අපි හදමු එහෙනම් මෙතනින් නවත්තනවා ආයුබෝවන්